ඔබ කියන විදිහට 2014 වර්ෂයේ ආරම්භ වෙන මේ සංවිධානය ඔබ ආරම්භ කරන්නේ මේ හීලා අලියතුන්ට NGO වලින් තියෙන බලපෑම නැති කරන්න අඩු කරන්න කියලා කියන. දැන් මේ වෙනකොට වසර 6ක කාලයක් ගත වෙලා තියෙනවා. ඔබ හිතපු තරම් ප්‍රතිඵලයක් එහෙම නැත්නම් ඔබ හිතපු තරම් ඔබේ ගැටළු වලට විසඳුමක් දැන් ලැබිලා තියෙනවද? ඔව් ඒක මෙහෙමයි. ඒක සාපේක්ෂයි. ඒ කියන්නේ මම 2014 12 21 මේ සංවිධානය පටන් ගත්ත තමයි යම් අරමුණු සාක්ෂාත් කරගන්න. හැබැයි ඒ අරමුණු අද වෙනකන් මට සාර්ථක කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මට සතුටු වෙන්න පුළුවන් මම මේ සංවිධානය ආරම්භ කරනකොට ලංකාවේ හීලේ අලියතුන් ගැන ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තිබ්බේ නැහැ. ඒ වගේම මේ හීලේ අලියතුන් රැකගන්න සංවිධාන පදනම් සමාජ ජාල ඔස්සේ මේ Facebook පිටු මේ දේවල් තිබ්බේ බොහොම සුළු ප්‍රමාණකින්. ඒ නමුත් ඒ දේවල් වලින් ඇත්තටම කතා කරේ නැහැ මේ හීලේ අලියතුන් ගැන හෝ එහෙම නැත්නම් මේ සතුන් සංරක්ෂණය හෝ වෙනත් වැදගත් කරුණු ගැන. ඒ වගේම බොහෝ විට මේ අලියතුන් ගැන පොදුවේ කතා කරපු දේවල්. ඉතින් මට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් මොකද මේ ගත වෙච්ච අවුරුදු 6ක කාලය තුල මම මේ සංවිධානය ගොඩනගලා ඇත්තටම මම සංවිධානය ගොඩනැගුවා කිව්වට මම මේ දේ නොකියුවොත් මම කුහක වෙයි. මම මේ සංවිධානය මගේ අදහසකට සංකල්පයකට නිර්මාණය කළාට මේක අපි පිරිසක් එකතු වෙලා කරපු දෙයක්. ඉතින් මේ පිරිස් බලය ඇතුලේ අපේ ගොඩක් අදහස් නව අදහස් තිබ්බයි හිටියා. ඉතින් මේ අයගේ අදහස් සරන් අපි විවිධාකාර ගැටළු වලට ප්‍රශ්න වලට මූණ දෙමින් අපි ආවේ කොහොම මඩ ගොහරු තිබ්බ ඒ වගේම පිරිච්ච පාරක. ඉතින් ඇත්තටම මේ සංවිධානයේ අපි වැඩ කරගෙන එනකොට අපිට කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් තිබුණේ නැහැ මුලදී. මම කියනවා සංවිධානයට කැමැත්තෙන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අයගෙන් පවා අපිට සහයෝගයක් තිබුණේ නැහැ. හේතුව තමයි ඔවුන් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔවුන්ට විශ්වාසයක් තිබුණේ නැහැ මේ සංවිධානය සාර්ථක වෙයි මේ සංවිධානයෙන් වැඩ කටයුතු කරයි කියන දේ ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් විශ්වාසයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අය යම්කිසි කාලයක් අපි තැනකට එනකම් බලාගෙන හිටියා කියන එකයි මගේ මතය. ඉතින් අපි කිහිප දෙනෙක් සුළු ප්‍රමාණයක් සමහර විට 3-4 දෙනෙක්ගේ වගේ චූටි ප්‍රමාණකින් මේ සංවිධානය ඇදපු යම් කාල පරිච්ඡේද තිබුණා. ඉතින් අපි ඒ විදිහට මේ සංවිධානය කටයුතු කරගෙන ආවා. එතකොට අපිට විවිධ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුණා. අලි හිමිකරුවන් සමහර විට අපි දිහා බැලුවෙත් අපි ඔවුන්ට හානි කරන්න එන පිරිසක් විදිහට. එතකොට වෙනත් නිලමෙවරුන් ඒ වගේම රජයේ සමහර පාර්ශ්වයන් පවා ඒ වගේම වෙනත් බාහිර සංවිධාන මේ අය ගොඩක් බැලුවේ ඒ අයගේ කෝණවලින් අපි ඔවුන්ට විරුද්ධව කටයුතු කරන පිරිස් විදිහට. ඉතින් අපි උත්සාහය අතෑරියේ නෑ යම් යම් ගැටලු ඔස්සේ අපි අපේ අරමුණ තිබුණේ හීලේ අලියතුන් සම්බන්ධව සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම සහ මේ අලියතුන් අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා අපිට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව සමාජගත කිරීම. ඉතින් අපි මේ කාරණය සාර්ථක කරගන්න තමයි වෙහෙසුනේ. ඉතින් මේ අවුරුදු 6ක කාලේ පුරාවට අපි ආපු ගමන් මග ඔස්සේ බලපුවාම අද විශාල පිරිසක් Facebook වල මේ අලියතුන් ගැන කතා කරන්න පෙළඹිලා තියෙනවා. අද වෙනකොට විවිධ සංවිධාන බිහි වෙලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට විවිධ Facebook පිටු ඒ වගේම විදේශ ප්‍රජාව පවා පිරිස් පවා අද අපිත් එක්ක මේ අලියතුන් සම්බන්ධයෙන් කතාකරන්න ඒ අයගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කරන්න මේ දේවල් වලට අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවක්. ඒ කියන්නේ අපිට විදේශ රටවල් වලින් මේට අවුරුදු 6කට කලින් දැඩි ලෙස ප්‍රහාරය එල්ල කරා මේ හීලේ අලියතු අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අපිට අවශ්‍ය නැහැ අපි සත්ත්ව හිංසනයක් සිදු කරනවා කියලා අපි ඇත්තටම හරි ක්‍රූර මිලේජ් ජාතියක් විදිහට උන් සමහර තැන්වලදී අපිව හංවඩු ගැහුවා. නමුත් අද වෙනකොට ඒ తත්වයේ පාලනය වීමක් වෙලා තියෙනවා. යම් තාක් දුරකට උන් අවබෝධයෙන් කටයුතු කරනවා මම දැකලා තියෙනවා. ඉතින් සතුටුයි ඇත්තටම මම සහ මගේ අපේ පිරිස අපි මුල් වෙලා තවත් પરම්පරාවකට අපි මේ අලියතුන්ට ආදරය කරන පිරිසක් බිහි කරලා තියෙනවා. අද ඇත්තටම Facebook සමාජ ජාලයට ගිහිල්ලා බැලුවොත් අලි ගැන
නිකන් අපි Facebook වල wall එකේ පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් උඩට ගියොත් අපිට පේනවා අලියෙක් ගැන අනිවාර්යයෙන්ම කොතනක හරි පුවතක් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් මට කියන්න සතුටුයි මේ ගැන. ඉතින් බොහෝ කරුණු කාරණා සාර්ථක නොවුනට මේ සමාජ කතිකාවත නිර්මාණය කිරීම ඒ වගේම මේ අලියතුන්ට ආදරය කරන උනන්දුවක් තියෙන පිරිස බිහි කිරීම අතින් මම 100%ක් සාර්ථකයි කියලා මම කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කියනවා ඔබ මේ සංවිධානය බිහි කරන්නේ එන්ජීඕ වලින්. එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන වලින් මේ හීලා අලියතුන්ට විරුද්ධව ගෙන යන කුමන්ත්‍රණ වලට විරුද්ධව කටයුතු කරන්න ඕන නිසා. නමුත් ඔබ කියන කතාවෙන් ඔබ කියනවා මේ හීලා අලියතුන්ගේ හිමිකරුවන් එහෙම නැත්නම් සමහර නිලමෙවරුන් සමහර අලිහාම්පුතුන් ඔබගේ සංවිධානයට විරුද්ධ වෙනවා කියලා. මොකද්ද මේ කතාව ටිකක් පරස්පරයි වගේ නේ. අපිට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. ඔව් සිත්. ඒක මෙහෙමයි. ඒ කියන්නේ ඕනෙම සංවිධානයක ආරම්භය බොහොම දුෂ්කර කටුක ගමනක්. මම ඒක කලිනුත් කිව්වා. හැබැයි අපි මේ කටයුතු වලට ආරම්භය තියනකොට ලංකාවේ හීලේ අලියතුන් සම්බන්ධව තිබුණේ එතරම් හොඳ තත්වයක් නෙමෙයි. ඒ කියන්නේ සමහර පුවත් මේ මම ඒ දේවල් නැවත සඳහන් කරන්න යන්නේ නැහැ. නමුත් ඒ කාල වකවානුල සිද්ධ වෙච්ච යම් යම් දේවල් නිසා අලි කිව්වත් මිනිස්සු බය වෙන තත්වයක් තිබ්බා. එතකොට සංවිධාන කිව්වත් හාම්පුත්තු ඒ වගේම ඒ නිලමවරුන් බය වෙන තත්වයක් තිබ්බා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන කිව්වහම රජයන් පොඩි විමසීමකට විමසිල්ලකට ලක් වෙන තත්වයන් තිබ්බා. ඉතින් ඇත්තටම ඒ තත්ත්වය උදා වුණේ යම් යම් ගැටලු කාරණා නිසා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒ වගේ ගැටලුකාරී තත්වයක් තිබ්බ අවස්ථාවකදී මම මේ වගේ සංවිධානයක් බිහි කරනකොට ඇත්තටම ඒ වුන්ට මතුවෙන ගැටලුව සාධාරණයි. මොකද අලි හිමිකරුවන් දන්නේ නැහැ මේ සංවිධානයත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන අර ජාත්‍යන්තර ප්‍රජාවගේ අර ඒ යන මේ විනාශකාරී සංවිධානයක්ද, විනාශකාරී කියලා මම අදහස් කරන්නේ මේ අපේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න යන සංවිධානයක්ද, නැත්තම් ඒක ඇවිල්ලා රජයට විරුද්ධව යම් කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ගෙන යන රජයට බලපෑම් කිරීමේ සංවිධානයක්ද, මේ වගේ හේතු කාරණා ඇතර මේක සාමාන්‍යයි. ඒ කියන්නේ අපි ආපු ගමම්ම ගත් එක්ක. ඉතින් මොකද සමහර තැන්වලදී අපි ඇත්තටම රජයට පවා දැනෙන විදිහට අපි Facebook අපේ නිල පිටුවේ අපි කතා කරා සමහර ගැටලු වලදී. ඒ වගේම හාම්පුත්තුන්ටත් අපි කතා කරා සමහර දේවල් වලදී. ඉතින් ඒයිට ඒක දැනෙන එක සාමාන්‍යයි. ඒකට අපි වැරද්දක් කියන්න බෑ කිසිසේත්ම. ඉතින් මම කියනවා ඒ දේත් එක්ක අපි ටික කාලයක් ගත වෙනකොට ඔවුන් අවබෝධ කරගත්ත අපි කුමන කටයුත්තද මේ කරන්නේ. අපේ මොකද්ද අරමුණ කියන එක. ඉතින් ඇත්තටම කියන්න බොහොම කැමතියි. මම සතුටුයි මේ අලි හිමිකරුවන් මේ පාරම්පරික නිලමේවරුන් ඒ වගේම මේ රජයේ යම් යම් පාර්ශ්ව ඇත්තටම අපිට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්නේ. ඉතින් ඒකම ඒ අයගේ මං හිතනවා තිබ්බ සැකය ඒ වගේ ඒ දේවල් දුරු වෙන්න ඇති. ඉතින් අද වෙනකොට හැමෝම දන්නවා අපි කතා කරන්නේ හරි දෙයට. අපි හීලේ අලි වෙනුවෙන් හීලේ අලි රකින්න තමයි අපි කතා කරන්නේ. ඉතින් යම් යම් මේ ශේෂ්ත්‍රය ඇතුලේ අඩුපාඩු තියෙනවා පැහැදිලිවම. මම ඒක නෑ කියන්නේ. අපි එකපාර අපිට කිසි දෙයක් නිවැරදි කරන්න බෑනේ. එතකොට අපි ටික කාලයක් යනවා අපිට මේ වගේ ලොකු අලියතුන් ශේෂ්ත්‍රය කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ශේෂ්ත්‍රයක්. මට ඒක කියන්න පුළුවන් සමහරට දේශපාලනයට පස්සේ තියෙන ලොකුම ශේෂ්ත්‍රය කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ශේෂ්ත්‍රයක තියෙන අඩුපාඩු ගැටලු निराකරණය කරන්න අපිට මේ එක්කෙනෙකුට දෙන්නෙකුට මේ අපි සංවිධානයකට මේක තනියම කරන්න බෑ. මේක අපි හැමෝම එකතු වෙලා යම් කිසි කාලයක් අරන් කරන්න ඕනේ වැඩක්. ඉතින් ඒ යන ඒ අරමුණු වලට යන ගමන මම හිතනවා සාර්ථකයි කියලා. දැන් එතකොට ඔබ කියනවා මේ NGO වලින් මේ අපේ රටේ සංස්කෘතිය ආගම මේ දේවල් වලට ඍජුවම පහර ගහන එක තමයි ඔබේ සංවිධානයේ බිහි වෙන්න හේතුව කියලා. මං අහන්න කැමති NGO මේ කරපු චෝදනාව ඇත්තටම පදනම් විරහිතද? මොකද මේ ගින්නක් නැතුව දුමක් නැගින්නේ නෑනේ. ඔව් සෙත්. ඒක මෙහෙමයි. ගින්නක් නැතුව දුමක් නැගින්නේ නෑ කියන කතාවට මමත් එකඟයි. මොකද මේ ඇත්තටම මේ හීලයලි ඇතුන් ශේෂ්ත්‍රය ඇතුලේ යම් ගැටලු කාරණා ප්‍රශ්න තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැටලු කරුණු කාරණා එක්ක මේ අය ක්‍රියාත්මක වෙන විදිය.
මේ අය මේ ගැටලු කරුණු කාරණා වලට කෑ ගහපු විදිහට කතා කරපු විදිහට ඒ අය මේ දේවල් වලට විසඳන්න මැදිහත් වුණා නම් අද මේවා විසඳිලා තියෙන්න එපයි මේ අයට ඇත්තටම මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යතාවයක් නැහැ මේ අය මේ ප්‍රශ්න විසඳන්නේ මේ Facebook එහෙම නැත්නම් මේ YouTube මේ වගේ දේවල් වල වීඩියෝ කරලා ඉතින් ඇත්තටම එයාලා මේ වගේ සාමාන්‍යයෙන් හීල ඇලියක් සම්බන්ධව ගැටලුවක් ඇති වෙනවා නම් ඒ තැනට ගිහිල්ලා ඇත්තටම ඒ දේවල් වලට කතා කරන්න ඕනේ. ඉතින් මමත් ඒ අය කියන සමහර කරුණු කාරණාවලට එකඟයි. ඇත්තටම මේ හීල ඇලිය උතුම් ශේෂ්ත්‍රයේ තියෙනවා මේ අලි බලන බාස්ලා බීලා සමහර වෙලාවට මේ සත්තුන්ට වද දෙනවා. ඒ වගේම මේ සත්තුන්ට සමහර වෙලාවට තියෙනවා මේ සෆාරි වලට මේ සංචාරක කටයුතු වලට යොදාගෙන ඒ හරහා සතුන් මිය ගිය අවස්ථා ඒ වගේම වෙනත් ප්‍රමිතියට නොගැලපෙන වාහන පාවිච්චි කරලා ඒ ලොරි රත හරහා මේ සතුන් ප්‍රවාහනය කරද්දි මිය ගිය අවස්ථා ඒ වගේම ඇත්ගොව්වන්ගේ එහෙම නැත්නම් හාම්පුතුන්ගේ සමහර වැරදි ක්‍රියාකාරකම් නිසා ඒ සතුන්ට හානි වෙච්ච අවස්ථා මේ වගේ කරුණු කාරණා තියෙනවා ඒ දේවල් වලදී අත්‍තර මම විරුද්ධයි මොකද මම අලි ඇතුන්ට ආදරය කරන මිසක් මම හාම්පුත්තුවත් නැත්නම් මේ අලි බලන බාස්ලවත් ආරක්ෂා කරන් ඉන්න කෙනෙක් නෙමෙයි මම අලි සහ මේ අලි පරපුරක් විදිහට සුරක්ෂිත කරන්න තමයි මම මහන්සි වෙන්නේ මම කතා කරන්නේ ඉතින් මට ඒ දේ තමයි මේ මේ මම කරන කටයුත්තදී වෙන්න ඕනේ ඉතින් යම් අඩුපාඩු වැරදි තියෙනවා හැබැයි ඒ වැරදි අපි නිවැරදි කරන්න ඕනේ සමස්ත හීලෑලි ප්‍රජාවටම පහර දෙයිලා නෙමෙයි දැන් මෙතන සමහර අලිය මේ ඉන්නවා සමහර අලි සංචාරක කර්මාන්තයට යොදවලා මේවා රජයක් දනුවත් රජය දනුවත් නැතුව නෙමෙයි මේවා යන්නේ එතකොට මේවට වැරදි නම් මේවට රජයෙන් පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පරිසර වේදීන් සහ ඒ අවග කියුතු අංශවලට මේවට විරුද්ධව කතා කරන අපිත් මේවට විරුද්ධයි මේවට කතා කරනකොට පුළුවන් ඒ තැන්වලට ගිහිල්ලා මේවට විරුද්ධ වෙන්න නමුත් අද වෙනකොටත් ඒ සත්තු මම මේ කතා කරන මොහොත වෙනකොටත් සමහර විට මම දන්නේ මේ කොරෝනා හින්දා මේ වෙනකොට මේ අලි ඔය සංචාරක කර්මාන්තේ නිහලෙනවද කියලා නැත්තම් ඇත්තටම මේ සත්තු තාමත් ඒ කටයුතු වලට යොදා ගන්නවා ඉතින් මම මේ කටයුතු වැරදි මම ඒව නිවැරදි කියන්නේ නැහැ කොතනකවත් මමත් මේවට ප්‍රසිද්ධියේ විරුද්ධව කතා කරලා තියෙනවා ඉතින් නමුත් දැන් අලි දෙන්නෙක් තුන් දෙනෙක් ඒ කටයුත්තට යොදා ගත්තාම එහෙම නැත්නම් අලි බලන කෙනෙක් බීලා මේ ඒ බලා ගන්න සතාට වද දීලා කරදර කරලා ගැටලුවක් ඇති කරාම ඒකෙදි මේ ලංකාවේ ඉන්න 120කටත් අඩු හීලෑලි සමස්ත හීලෑලි ප්‍රජාවටම පහර ගහනවා ඒ වගේම කියනවා මේ ඊනියා බෞද්ධ සංස්කෘතිය කියනවා ඈ අපේ බුදුදහම හරි මේ බුදුදහම කියන්නේ බොරුවක් කියනවා ඈ ඒ මේක බුදුදහමත් එක්ක පටල ගන්න හොඳ නැහැ මේක බුදුදහම නෙමෙයිනේ මේක අපේ බෞද්ධකමත් එක්ක බැඳිච්ච සංස්කෘතිය ආගමයි සංස්කෘතියයි කියන්නේ දෙකක්නේ ඒක පටල ගත්තොත් තමයි මේ ගැටලුව මට මෙතන කියන්න අවශ්‍ය නැහැ ආගම කියන්නේ මොකද්ද සංස්කෘතිය මොකද්ද කියලා මම අලි ගැන කතා කරන හින්දා නමුත් මේ ගොඩක් දෙනා කරන්නේ ආගමත් එක්ක සංස්කෘතිය පටලගෙන ලංකාවේ ඒ ඒ ජාතීන්ට ආවේනික වෙච්ච සංස්කෘතියන් තියෙනවා සමහර මම කියන්නේ සමහර ආගම් තියෙනවා ඒ ආගම් වල සත්තු මරනවා ඈ එතකොට දැන් අපේ බෞද්ධ ආගමේ අපි සත්තු මරන්න කොතනකවත් කියන්නේ නැහැ අපි අලියෙක් පෙරහැරකට ගත්තාම හරි ප්‍රශ්නයක් ඈ ඒ ගැටලු තියෙනවා නැතුව නෙමෙයි අපි ඒවා ක්‍රමානුකූලව කාලයක් යනවා මොකද මේවා රජ කාලේ ඉඳන් මේ පැවතගෙන එන දේවල් අපිට බුදුන් වහන්සේගේ සමහරු කියන බුදුන් වහන්සේගේ කාලේ අලි හිටියේ නැහැ කියලා බුදුන් වහන්සේගේ කාලේ තීලයලි හිටියා ඈ ඇත් පන්ති තිබ්බා ඈ ඉතින් මේ සත්තු බුදුන් වහන්සේගේ කාලේ ඉඳන් මේ හීලයලි කියන කොටස පැවතගෙන එනවා ඉතින් යම් යම් කරුණු කාරණා ඒ කාලේ වෙනස් වීම එක්ක මේවා ඒ සතුන්ට සලකන විදිහ ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා මමත් සමහර තැන්වලදී එකඟ නෑ මමත් මේ උත්සාහ කරන්නේ මේ අලියතුන්ට වෙන සමහර වැරදි අඩුපාඩු ඒ දේවල් හදාගෙන මේ ගමන මේ අලියතුන් පරපුර සංරක්ෂණය කරන්න. එතකොට මේක කලින් කිව්වා වගේ බොහොම සරල කාරණාවක් නෙමෙයි. මේක මේ රාජ්‍ය නෝන සංවිධාන වලින් කියන තරම් සුන්දර කාරණාවකුත් නෙමෙයි. එතකොට මේක අපි කරන්න ඕනි ක්‍රමයක් තියෙනවා. මේකට අපි වගේ මේ අලි වෙනුවෙන් කතා කරන සියලුම සංවිධාන ඒ වගේම මේ අලිය හිමිකරුවන් ඒ වගේම රජය ඒ වගේම මේ සියලුම වගකීම් යුතු අංශ මේකට එකතු වෙන්න ඕනේ.
මේ එකතු වෙලා අපි මේක ඇතුලේ මේ දේවල් ඇතුලේ වෙන ගැටලු අඩුපාඩු අපි අඳුනා ගන්න ඕනේ. එහෙම නැතුව මම මෙතන වීඩියෝ එකකට මම කතා කරනවා. එතකොට රටේ වගකීතු රාජ්‍ය අංශ තව තැනක කතා කරනවා. හිමිකරුවන් තව තැනක කතා කරනවා. මේක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ උසිත්. මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. ඔය රාජ්‍ය නොවන සංවිධාන පවා මම කියන්නේ මේ ක්‍රමවේදෙදි අපි එකතු වෙන්න ඕනේ.